එලවට අදත් වල හැමෝම ආයිබෝඩ් කියලා පිළිගන්නවා. ඉතින් මම Nokia 6 එකක් ගත්ත ගියාම ඔයාලා ගොඩක් ප්‍රශ්න අහලා තිබ්බා. ඉතින් මට කලින් වීඩියෝ එකේදී මේ ප්‍රශ්න හැන එකට උත්තර දෙන්න බැරි වුණා. ඉතින් මම ඒ හින්දා මේ හැම ප්‍රශ්නයකට උත්තර දෙන්න මෙන්න මේ වීඩියෝ එක කරා. ඉතින් ඔයාලා වැඩි දෙනෙක් මේ ෆෝන් එකේ වැඩිපුරම අහලා තිබ්බේ ස්පීඩ් එක. ඒ වගේම කැමරා එක සහ මේකේ බැටරිය එක ගැන. ඉතින් මම මේ ප්‍රශ්න වලට මුලින්ම උත්තර දෙන්න හිතුවා. ඉතින් මම මේ ෆෝන් එකේ මුලින්ම ස්පීඩ් එක ගැන කතා කරන්නම්. ස්පීඩ් එක කියන්නේ සාපේක්ෂ දෙයක්. ඉතින් ඔයාලට වෙන ෆෝන් එකක කම්පෙයාර් කරලා බලනනම් මේකේ ස්පීඩ් එක ගැන අදහසක් ගන්න පුළුවන්. ඒත් ඔයා ස්පීඩ් එක ගැන නිකන් අහනවා නම් අපිට මේ මිඩ් රේන්ජ් එක ෆෝන් එක ඇඩියට අපේ වැරදි කිසිම ප්‍රශ්නයක් නැතුව කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයාලට පේනවා මේකේ මල්ටි ග්‍රාසිම් වලදී උනත් කිසිම ලැග් ගතියක් නැතුව ගොඩක් හෙවි ඇප්ස් අතර මේ විදිහට ලස්සනට මාරුණා බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ස්පීඩ් එක අතින් ගත්තොත් ගොඩක් හොඳ මට්ටමක මේ ෆෝන් එක තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් ස්පීඩ් එක ගැන වැඩි දුරටත් අදහසක් ගන්න මම බලාපොරොත්තු වෙනවා මේ ෆෝන් එක J7 Prime එක ඒ වගේම GR5 එකත් එක්ක කම්පෙයාර් කරලා බලන්න. ඉතින් මේ ෆෝන් එක ගැන ගොඩ දෙනෙක් අහන තවත් ප්‍රශ්නයක් තමයි මේ ෆෝන් එකේ කැමරාවේ ෆොටෝ ක්වොලිටි එක. ඉතින් මම කලින් වීඩියෝ එකේදී ඔයාලට මේ ෆෝන් එකේ ෆොටෝ සැම්පල් කීපයක් ඒ වගේම වීඩියෝ සැම්පල් දෙකක් පෙන්නුවා. ඒත් තවදුරටත් ඔයාලා ෆොටෝ ක්වොලිටි එක ගැන අහන හින්දා මම හිතුවා Facebook එකට ෆොටෝස් කීපයක් අප්ලෝඩ් කරන්න. ඉතින් ඒ ෆොටෝ වල ලින්ක් එක පළවෙනි ડિස්ක්‍රිප්ෂන් එකේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මං හිතන ඔයාලට ඒකින් මේ Nokia 6 එකේ කැමරාවක් ගැන අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඊළඟට ඔයාලා ගොඩ දෙනෙක් මේ ෆෝන් එකේ බැටරිය කොහොමද කියලා අහලා තිබ්බා. ඉතින් මම කෙනෙක් අහලා තිබ්බා මේ ෆෝන් එක විනාඩි 30ක් charge කරාම 100% කීයක් සම්පූර්ණ වෙනවද කියලා. ඉතින් මම ඒකටත් උත්තරේ හොයාගත්තා. මේ ෆෝන් එක විනාඩි 30ක් charge කරාට පස්සේ 29%ක් වගේ charge වෙනවා අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයාලට ඒකෙන් මේ ෆෝන් එකේ charging ගැන අදහසක් ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ තව කෙනෙක් අහලා දෙනවා මේ ෆෝන් එකේ මොබයිල් ඩේටාත් එක්ක කොච්චර වෙලා බැටරිය තියාගන්න පුළුවන්ද කියලා. ඉතින් මම ඒක පරීක්ෂා කරලා බැලුවා. මම උදේ 8ට ෆෝන් එක අදාගත්තේ 100%ත් එක්කලා. ඒ වගේම 12යි 10 වෙනකන් මම මේ ෆෝන් එක අතින් එක තප්පරයක්වත් බිම තියන්නේ නැතුව ඩිස්ප්ලේ එක ඕෆ් වෙන්න නොදී පාවිච්චි කරා. එක දිගට මම Facebook එක, ඒ වගේම WhatsApp එක, ඒ වගේම Asphalt 8 game එක වගේ රන් කරලා බැලුවා මේ ඩේටා ඔන් එකේ තියාගන්න. ඉතින් ෆෝන් එකේ 134 වෙනකන් බැටරි ඩ්‍රේන් වෙලා දෙනවා මට බලා ගන්න පුළුවන්. ඉතින් ඊළඟට ඔයාලා මේ ෆෝන් එක ගැන වෙන වෙනම අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න මම හිතුවා. මේ ෆෝන් එක ගැන ඔයාලා අහලා තියෙන ප්‍රශ්න තමයි Nokia 6 එකේ TA1003 කියන මොඩල් නම්බර් එකයි TA1021 කියන මොඩල් එක අතර තියෙන වෙනස්කම් මොනවද කියලා අහලා තියෙනවා. ඔයාලා දන්නා මේ ෆෝන් එක පරීක්ෂණ මට්ටමේ තියෙනකොට එක එක මොඩල් නම්බර්ස් යටතේ විවිධ ප්‍රමාණයක් රිලීස් කරලා තියෙනවා. ඉතින් එහෙම රිලීස් කරපු ෆෝන් එකක් තමයි මේ TA1003 කියන්නේ. මේ TA1003 කියන ෆෝන් එකට තමයි Nokia ලට Bluetooth සර්ටිෆිකේට් එක හම්බ වෙලා තියෙන්නේ. ඉතින් මේ දෙක අතර තියෙන වෙනස්කම් ගැන කතා කරොත් මේ TA1021 කියන්නේ ග්ලෝබල් රිලීස් කරපු matte black 32GB 3GB RAM එකක් එක්ක එන version එක. ගොඩක් improve වුණ ෆෝන් එකක් තමයි මේ TA1021 කියලා කියන්නේ TA1003ට වඩා. ඉතින් TA1003 කියන ෆෝන් එකටත් කලින් TA1000 ගේ ෆෝන් එක තමයි අයලා මුලින්ම මේ China වල release කරේ. මේ China වල release කරපු ෆෝන් එකට වල නොදන්න කාරණයක් notification LED එකක් පවා තිබිලා තියෙනවා. ඉතින් අවසනාවකට දැන් මේ LED එක අපිට මේ ෆෝන් එකේ නම් බලා ගන්න හම්බෙන්නේ නැහැ. මේ ෆෝන් එක ගැන අහලා තියෙනවා Google Apps වලට update වෙන්නේ නැද්ද? Google Play Store වල update වෙන්නේ නැද්ද? ඒකට මොනවද තියෙන ප්‍රශ්න? වගේ ප්‍රශ්නයක් මේ වගේ ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඉතින් මේ Google Apps ගැන කතා කරොත් මේ මගේ ෆෝන් එකේ ඔයාලට බලා ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව මේ පහුගිය දවස් ටිකේ මම update කරපුවා තමයි මේ බලා ගන්න පුළුවන් කර තියෙන්නේ. ඉතාලම හොඳට update ලැබෙනවා කියලා කියන්න පුළුවන් මේ Google හැම app එකකටම. ඉතින් ඔයා අහලා තියෙන ප්‍රශ්න නිවැරදි. ඔයා දන්නවා ලංකාවේ දැනට මේ TA1000 කියන version එක තියෙනවා. ඒ කියන්නේ මේ China වල release කරපු version එක මේ එක එක shop වලින් ගෙනල්ලා විකුණන අවස්ථා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා ඒ ෆෝන් එකක් මිලදී ගත්තොත් මෙන්න මේ කියන Google ප්‍රශ්න තියෙනවා. ඒ ෆෝන් එකට තමයි මේ ෆෝල්ට් එක ඇවිත් තියෙන්නේ. ඉතින් ඔයාලට ඒකට තියෙන හොඳම විසඳුම තමයි improve කරලා අවසානයේ global release කරපු TA1021 ලංකාවේ company warranty යට දෙන එකම ෆෝන් එක දැනට මේ ෆෝන් එක මිලදී ගන්න එක තමයි තියෙන හොඳම විසඳුම. ෆෝන් එකේ UI එක මොකද්ද? ෆෝන් එකේ තියෙන Android operating system එක මොකද්ද? ඉතින් මේ ප්‍රශ්න දෙකට උත්තරේ තමයි ෆෝන් එකේ තියෙන්නේ Android 7.1.1 Nougat version එක. ඒ වගේම UI එක ගැන කතා කරොත් clean UI එකක්. එහෙම නැත්නම් pure Android version එක තමයි මේකේ තියෙන්නේ. pure Android version එක ඒ එන විදිහටම Nougat version එක අපිට මේකේ බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් තව දෙනෙක් මේ ෆෝන් එක ගැන අහලා තියෙනවා මේකේ processor එක අවුල් නේද කියලා. ඉතින් මම මුලින් හිතුවා මේ processor එක මේක නම් හැටියට මදි කියලා. ඒත් ඉතින් කිසිම ප්‍රශ්නයක් නැතුව app launch කරගන්න ඒ වගේම game app play කරගන්න පුළුවන්කම තියෙනවා. අපි කියන ප්‍රයිස් එකේ හැටියට මම හිතනවා මේ ෆෝන් එකේ මේ performance හොඳටම ඇති කියලා. ඉතින් ඊළඟට කෙනෙක් මේ ෆෝන් එක ගැන අහලා තිනවා මේකේ තියෙන chipset එක MediaTek නේද කියලා. නෑ මේ ෆෝන් එකේ තියෙන්නේ
Qualcomm Snapdragon 430 කියන chipset එක. ඉතින් තව කෙනෙක් phone එක ගැන අහලා තිනවා ලංකාවේ මේ phone එකට back covers ගන්න තියනවාද කියලා. ඉතින් ලංකාවේ මේ phone එකට back covers සහ tempered glass මිලදී ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒත් මේක ටිකක් හොයාගන්න නැහැ තාම phone එක ලංකාවට ආව විතරයි. ඒ හින්දා ටිකක් ඔයාලට හොයන්න ඕනේ මේ ලංකාවෙන් මේකට back covers මිලදී ගන්න බලනවා. Phone එක overprice නේද කියලා කෙනෙක් අහලා තිනවා. ඉතින් ඔව් මමත් හිතුවේ මුලින් මේ phone එක overprice තමයි ටිකක් මේකේ තියෙන performance වල හැටියට මේ price එක වැඩි නේද කියලා. හැබැයි ඒකට හොදෙන්න පුළුවන් හොඳම උත්තරේ මේ phone එකේ build quality එක. එහෙම නැත්නම් මේ phone එකේ තියෙන premium build quality එක. කිසිම flagship device එකකවත් බලා ගන්න බැරි තරම් සුපිරි ලස්සන build quality එකක් මේ phone එකේ බලා ගන්න පුළුවන්. ඉතින් මේ build quality එකේ ඉන්නම මේ phone එකේ price එක ටිකක් වැඩි වෙනවා කියලා අපිට හිතා ගන්න පුළුවන්කම තියෙනවා. Phone එකේ hand free වලට හොඳ sound එකක් එනවාද කියලා කෙනෙක් අහලා දෙනවා. ඉතින් මේකට උත්තරේ phone එකේ hand free දෙකට ගොඩක් හොඳ clear sound නැහැ මොකද මේ phone එකේ පාවිච්චි කරලා තියෙන Dolby Atmos තාක්ෂණය නිසා. ඒත් මේ hand free දෙක නම් ඒ තරම් හොඳ මට්ටමක නැහැ. මේ hand free දෙක වලට මතක ඇති කලින් Nokia Lumia සාමාන්‍ය phone වල ආපු hand free දෙකම තමයි මේකට තියෙන්නේ. ඉතින් ඔයාලට මීට වඩා හොඳ sound එකක් බලා ගන්න ඕන නම්, මීට වඩා හොඳ deep bass එකක් ගන්න ඕන නම්, ඔයාලට වෙනම hand free එකක් මිලදී ගන්න වෙනවා. Apple phone එකක් එක compare එකක් කියලා තියෙනවා. ඉතින් Apple phone කියන්නේ flagship devices. ඔයාලා දන්නව අවුරුද්දකට phone දෙකක් වගේ තමයි Apple සමාගමේ release කරන්නේ. ඉතින් මේ flagship device වල ගොඩක් හොඳ මට්ටමක quality එකක් තියෙන. ඉතින් අපිට මේ mid range phone එකක් Apple phone එකක් එක compare කරනවා කියන්නේ බොරු වැඩක්. Nokia 6 එකයි Samsung Exynos 8 එකයි compare කරන්න කියලා ඉල්ලලා තියෙනවා. ඒත් ඔයාලා දන්නව Samsung Exynos එක කියන්නේ flagship device එකක්. ඉතින් flagship devices වල පාවිච්චි කරන්නේ සාමාන්‍ය මට්ටමකට වඩා ටිකක් හොඳ quality එකේ performance තියෙන hardware. ඉතින් ඒ හින්දා සමහර ලාවට මේ Samsung phone එක ඉදිරියෙන් ඉදී කොහොම නමුත් මම මේ phone දෙක ගැන review එකක් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා. අහලා තියෙනවා මේකට SIM card දෙකක් සහ SD card එකක් පාවිච්චි කරන්න පුළුවන්ද කියලා. ඉතින් මේකට තියෙන hybrid SIM card tray එකක්. ඉතින් ඒ හින්දා ඔයාලට මේකට පාවිච්චි කරන්න පුළුවන් එක්ක SIM card දෙකක්. එහෙමත් නැත්නම් එක SIM card එකකුයි SD card එකකුයි විතරයි. ඉතින් අන්තිමට ගොඩක් අහලා තියෙන ප්‍රශ්න තමයි මේකේ price එක. Price එක වෙන්නේ 35,990. ඉතින් මම මේ phone එක මිලදී ගත්තේ 34,000කට. ඔයාලට Softlogic, ඒ කියන්නේ මේ phone එකට company warranty දෙන දරකින් මිලදී ගන්නවා නම් 35,990ක් වෙනවා. එහෙමත් නැත්නම් Softlogic agents ලා තව තියෙන deal කෙනෙක්ගෙන් මිලදී ගන්නවා නම් ඔයාලට මේක තව අඩු මුදලකට මිලදී ගන්න පුළුවන් company warranty දෙකම. ඉතින් මතක තියාගන්න phone එක මිලදී ගන්නකොට Nokia ගේ warranty දෙන තැනකින්ම මිලදී ගන්න බග බලා ගන්න. ඉතින් ප්‍රශ්නයක් විදිහට අහලා නැත්නම් මම මේක ගැන කියන්න බලාපොරොත්තු වෙනවා. මේ Nokia support කියලා app එකක් මේක බලා ගන්න පුළුවන්. ඔයාලට ඒකට කියොත් බලා ගන්න පුළුවන් user guide එක වගේ දේවල් මේකේ තියෙනවා. ඒ වගේම අපේ Nokia ලා එක්ක chat එකක් මේකේ තියෙනවා. ඉතින් මේ chat එකෙන් ඔයාලට මේ Nokia ලාගෙන් දැනගන්න ඕන හැම දෙයක්ම අහලා බලන්න පුළුවන්. ඉතින් ඉක්මනින් ඒ කට්ටිය අපිට ප්‍රතිචාර දක්වනවා. ඒ වගේම ඊළඟට අපි බලා ගන්න පුළුවන් warranty status එක කියලා. මේකෙන් මේ phone එකට warranty තියෙනවද නැද්ද කියලා බලන්න පුළුවන්. හැබැයි ඒක data තියෙන්න ඕනේ මේක online check වෙන්නේ. Online check කරලා මේ phone එකට ලංකාවේ ඇතුළේ warranty තියෙනවද කියලා බලන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලා අහලා තිබ්බ හැම ප්‍රශ්නයකටම උත්තර හම්බෙන්නේ නැති කියලා. ඉතින් ඔයාලට තවත් ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙහා comment section එකෙන් අහන්න. මම මේකට හැම එකටම වෙන වෙනම උත්තර දෙන්න වගේ බලා ගන්නම්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට මොනවා හරි දෙයක් දැනගන්න ලැබෙන්නේ නැති කියලා. ඔයාලා හිතනවා නම් මේක වැදගත් කියලා like එකක් දාලා ඔයාලගේ Facebook එකේ share කරගන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලට මම මේ වගේ දා videos ගොඩක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලට ඒ වගේ videos බලන්න ඕන නම් මේ වීඩියෝස් ඉක්මනටම ඔයාලකට ගෙන්න ගන්න. පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරලා මාව subscribe කරන්න කමද කරන්න එපා. ඉතින් තවත් මේ වගේ videos ගොඩක් අරගෙන එන්න. එතකන් ඔයාලා හැමෝටම ජය වේවා. සුබ දවසක්.